ටි ධර්මදේශනා තිනපතාශ්‍රවනය කිරීමට අපගේ ජ චලය සබස්ලයිප් කොට ඉදිරියෙන් ඇති බෙල් සලකුණ ලික් කරන්න.මින්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ සම්මාදිිට්ටිය කියන්නේ මොකක්ද කියන කාරණාව කෙටියෙන් පැහැදිලි කරමින් ඒ සම්මාදිිට්ටිය මෙ බුදු දහම තුළ මොනවගේ තැනක තියෙනවද කියන කාරණාවත් සිහිපත් කරමින් චතුස් සත්‍යය සම්මාදිිට්ටිය දසවස්තුක සම්මාධිට්ටිය කියන කාරණාවේ මෙ දසවස්තුක සම්මාධිට්ටිය අපට බලපානන්නේෙ කොයි විදිහටද කියන කාරණාවත් කෙටියෙෙන් සාකච්ඡා කරන්න තමයි සම්මාදිිට්ටිය කියන මාතුෘකාව යොදාගන්න කල්පනා කළේ. සම්මාදිිට්ටිකෝ හෝති අවිපරීත දස්සනු අත්තිදින්නං අත්ති ඉට්ටං අත්ති හොතං අත්ති සුකට දුක්කටානං කම්මානං පළං විපාකෝ අති අය ෝු අත්තිපරෝලෝකු, අත්තිමාතා අත්තිපිතා, අත්තිසත්තා ඕපපාතිකා අත්ති ලෝකයේ සමන බ්‍රාහ්මණ සමගගතා සම්මා පටිපන්න ඒ ඉමංචලෝකං පරංචලෝකං සයංගභිඤ්ඥා සච්චිකත්වා පවේදෙන්ති. පෙන්දතින මෙතන සඳහන් කරන්නේ දසවස්තුක සම්මාධදිිට්ටියය පිළිබඳව නමුත් මේ සම්මාධිට්ටිය ආකාර දෙකක් තියෙනවා එක ආකාරයක් තමයි අපි කතා කරන චතුසත්්‍යය සම්මාධිත්්තිියය අනිත්ආකාරණය තමයි දසවස්තුක සම්මාධිට්ටිය චතුසත්්‍යය ස් දසවස්තුක සම්මාධිට්ටියට වඩා බොහොම ඉහලින් කතා කරන ඉහලින් තියන සම්මාධික්්ියක් එතට අප දසවස්තුක සම්මාධදිිට්ටිය ගැන කතා කරන්නේ චතුසත්්‍යය සම්මාදිිට්ටිය ලබන්ඩනං දසවස්තුක සම්මාධිට්ටියයත් තියෙන්ඩඕන එක තමයි එතන තියෙන සුවිශේෂී වැදගත්කම එතට සම්මාධිට්ිය කියල කියන්නේ කෙටියම් අපි සෙහිපත් කරන විදිහයට සඳහන්කළු නිවැරදි දැක්ම හරිදේ හරි හැටියටම දකිනවා. සමහර වෙලාවට ගල් කැටයක් පෙන්නලා මේක මැනික් ගලක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒක ඇත්තනෙමේනේ. මැනික් ගලක් පෙන්නලා මේක ගල් කැටයක් කියල කියන්නත් පුළුවන්. නමුත් ඒකත් ඇත්තැනෙමේ. එදට මේක මැනික් ගලමයි ගල් කැටේමයි කියලා හරියටම හඳුනා ගැන්ටුවනේ දර සම්මා දිිට්ටිය කියලා කියන්නේ අන්න ඒ නිවැරදි හඳුනා ගැනීම එතකොට මෙතන නිවැරදි හඳුනාගැනීම කිය අපි කරුණු සඳහන් කරහම සියල්ල නොදන්න වූ තැනැත්තන් සමහර වෙලාවට නොදන්නකම නිසා හරිදියට වැරදි දෙයක් කියන්න පුළුවන් ඔහු මේක එහෙම නෙමෙයි මේක මේ විදිහයි කියලා නියම ස්වභාවේ පැහැදිලි කරලා දුන්නහම ඔහුක බාරගන්නවා. එදට ඔහු නියමාර්ථයේ දකි න්නඇත්තේ හැබැවිම්ම නොදන්නාකම නිසා. නවත් පිනතිනේ සමහර පිරිසක්කිඉන්නවා සැබෑ තත්ත්වයේ පැහැදිලි කරලා දුන්නත් තමන්ගේ මතය තුළ එල්බගෙන ඉන්න මිසත්. සැබෑවට මුණ දෙන්නල ඇස්තිවෙන්නේ නෑ අන්න ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිිය කියලා යමෙක්කේ මිත්‍යා දෘෂ්ික බවින් යුක්ත නං එක සතරාපාගතවීමට තරන් හේතුවෙන කාරණාවක් එකට උදාහරණයක් සඳහන්කළුත් සමහර කෙනෙක් කියනවා මේ ජීවත්වෙන මිනිස්සු මැරුණට පස්ස අය උපදින්නේ නෑ කියලා මරණෙන් පස්සේ නැවත උපතක් තියෙනව කියන කාරණාව නිවැරදිව පැහැදිලි කරලා දුන්නහම මෙතෙක් නොදන්නාක මනිසා වැරදි දෘෂ්ටියක හිටියා නමුත් දැන්ඒ මනාව ප්‍රත්‍යක්ෂ විච්ච නිසාමංගේ වැරදි දෘෂ්ටියෙන් මිදෙනව කියල යම් කෙනෙක් මිදෙනවන ඔහු ඒ වැරදි දෘෂ්ටියය ඉඳල තියෙන හැබැවින්ම එය මනාව අවබෝධ කරගැනීම හැකියාවක් නැති නිසා තව සමහර කෙනෙක් ඉන්නවා කොච්චර කරුණු දක්කොලා පැහැදිලි කරලා දුන්නත් උදාහරණ ගෙනහල්ල පෙන්නුවත් මූලාශ්‍ර දැක්වුවත් මැරුණහම උපදිින් නැහැ කියලා ඔවුන්තීරණය කලා නන් ඒ තීරණය වෙනස් කරඩ මොනම හේතුවකින්වත් බෑ. එතුොට ඒක අයිති වෙන්නේ මිත්‍ය දෘෂ්ටි කියන ගනයට. එදර සමහර කෙනෙක් දිවිය ලෝක පිළිගන්නේ නෑ. තව සමහර කෙනෙක් නිරය ලෝක පිළිගන්නේ නෑ ඉති මේවාගේ මේ ලෝකයේ හැබෑ යථාර්ථය පැහැදිලි කරලා දුන්නහම ඒක භාරගණ්ඩ සූදානන් නැතිකම තමයි මෙතන මිත්‍යා දෘෂ්ටිය කියල කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමයි ලෝක යථර්ථය අන්සියලු දෙනාටම වඩා මැනවින්ම අවබෝධ කරගන්න සරුවඥතා ඥානය නිසා මහාකල්පා අසංකය ගාන මේ සංසාරය ලෞතුරා බුද්ධත්වය හොයාගෙන පාරමිතා පිරුවේ මේ බොහෝ දෙනා නොදන්න බොහෝ දෙනා නොදකින නමුත් ලෝකයේ යථාර්ථයේ මොකක්ද කියනක ලෝක සත්වයට අවබෝධ කරවලා මේ භයානක සංසාරයෙන් ඔවුන් එතර කරවන්න ඉති ඒසා කාලය වෙනුවෙන් මහන්සි වෙලා කැපවෙලා අත්හැරීම් කරලා පාරමිතා පුරලා ලෝකයේ සැබෑ සත්‍ය මේකයි මේක්‍රමය වැරදී කියල කියල දුන්නහම පිරිසක් භාග්‍යතුන් වහන්සේගේ මතය පිළි ගත්තා. භාගිතුන් වහන්සගේ මතය කියලගැන ලෝකයේ සැබෑ ස්වභාවය තව පිරිසක්ඒ ප්‍රතික්ෂේප කලා දර භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා ඒ වචනයට ගරුකරමින් ඒ සත්‍යය පිළි අරගෙන සත්‍යය ඔස්සේ ඉදිරියට ගමන් කරන්න යම් කෙනෙක් තීරණය කළ නං ඔවුන් භාගිත න්ොහන්සේගේ ශ්‍රාවක බවට පත් වුණ ඇති එනිසා පින්නතුනී මෙන්න මේ විදිහට මේ එක එක දේවල් පිළිබඳව යතා ස්වභාවය පිළිබඳව පිළිගන්න නොපිළිගන්න බව සම්මාධිත්්්‍යය සහ මිත්‍යා දෘෂ්ටිය කියලා කොටස් දෙකට කැලිෙන එතකට දසවස්තුක සම්මාධදිිට්්‍යියය මොකදද මේ දසවස්තුක සම්මාධිට්ටිය කියල කියන්නේ පිෙනිති දසවස්තුක සම්මාධිට්්‍යිය කියල කියන්නේ කෙනෙක් මේ බුදුදහමට එන්ඩ කලින් බුදුදහමට එන්ඩ සම්පූර්ණ කරලා තිබිය යුතු සුදුසුකන් දහයක් එකට තමයි දසවස්තුක සම්මාධිට්්‍යිය කියල කියන්නේ අප සම්මාධිට්්‍යිය කියල කතා කරපු මාර්තෘකාව මීට වඩා බොහොම දීර්ගවසා ගැඹුරින් සාකච්ඡා කළේතු මාතෘකාවක්ඇ එතෙන්ට යන්න කලින් දසවස්තුක සම්මාධිත්‍යය පිළිබඳව පිට අවබෝධයක්ති එෙන්ඩෝනනඒ එකයි මම සඳහන් කළේ බුදුදහමට එන්ඩ කලින් බුදුදහමට එන්ඩ ලබන සුදුසුක්ක මක් තමයි මේ කාරණදහය පිළිගන්නවා කියල කියන්නේ දසවස්තුක සම්මාධිට්ටයේ කරුණු දහයක් තියෙනවා යම් කෙනෙක් මේ කාරණා දහයින් එකක් හෝ සැකකරනවනං ප්‍රතික්ෂේප කරනවනං ඔහු තාම බෞද්ධයක් බෞට පත්තෙන්ට සුදුසුකම් සම්පූර්ණ කලා නැති කෙනෙක් ඉති අපි අද වර්තමානයේ බෞද්ධ යැයි කියල කියන අය අතරත් ඕන තරන් මේ කරුණු පිළි නොගන්න අය ඉන්නවා එතකොට බෞද්ධ කියලලා හිතාගෙනන්නවා මිසක් බෞද්ධ වෙලා නැහැ එතට ඒකාරණා දහය කෙටියෙන් සිහිපත් කළොත් මුලින්ම තියෙන්න්නේ අත්ති දින්නං ඒ කියන්නේ දුන්දෙහි විපාක ඇත අපි දන් දෙනකොට දුගී මගේ යාචකාදීන්ට පිං සලකාගෙන බොහෝදේවල් දෙනවා ආහාරපාන වස්ත්‍ර මේ අදී නොයෙක් දේවල්ලලින් සංග්‍රහ කරනවා ඒ සංග්‍රහ කිරීම තුළ සංග්‍රහ කරන්නාට කුසලයක් ලැබෙනවා කියන කාරණාව අත්තිදින්නං කියල කියනවා දුන්දේහි විපාකයක් තියෙනවා ප්‍රතිග්‍රහකයාගේ ගුණයට අනුව දායකයට අනිසංස ලැබෙන ඉන්නතුනී භාිතුන් වහස දක්කින විභංග සූත්‍රයෙන් මේ කාරණාව මනාව පැහැදිලි කළා පෞද්ගලිකදාන දා හතරක් පැහැදිලි කරනකොට මේ පිළිබඳව විස්තර කළා ඊට අමතරව සංගික දාන පිළිබඳව පැහැදිලි කරනකොටත් එහි මහත්ඵල බවදේශනා කළා එතොට දක්කින විභංග සූත්‍රයට අනුව තිරිසං සතෙකුට නමුත් කෑම වේලක් දෙනවන දෙන දායකයට ලැබෙන ආනිසංසේ මතු ජීවිත සීයක විපාක දෙනවා කියල සඳහන් කලා. එතවට මෙතන දානයාගේ තියෙන ශ්‍රේෂ්ට බව මනාව ඉස්මතු වෙලා පේනවා. සමහර කෙනෙ ධානයත් ප්‍රතික්ෂේප කරනවාන සංසාරෙන් එතරවැෙන්ඩනම් ඕනේ දන්දෙන්ඩ ඕනෙත් නැහැ සිල්රක ඩෝනෙත් නෑ සහර කෙනෙක් කියන්නේ භාවනා කළ හම විතරක් ඇති කියලා නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනාව එක එක නෙමේ මේ සසරින් එතර වෙනවා කියල කියන්නේ සම්පූර්ණෙන් තෘෂ්ණාවෙන් අයිංවීමී පස්සෙන එක ලැබෙන්නේ සංසාරින් විදෙන්නේ තෘෂ්ණාව නැති වනාට පස්සේ නමුත් සාමාන්‍ය ප්‍රතජ්‍යන සත්වයා වෙච්ච අපි කොහොමත් තෘෂ්ණාවෙන් යුක්තයි තෘෂ්නාධිකයි අත්හැරීම කියන කාරණාව අපිගව බොහොම අඩුයි. ඇති ඒක නිසා තමයි මෙ අත්හැරීම ප්‍රගුණ කරවන්ඩයි භාගිතුන් වහසේ විශේෂයෙන් ධනය පිළිබඳව දේශනා කරන්න. සංසාරෙන් ඉතරයන්ඩනම් දානේතකොට අත්‍යවශ්‍යයයි. වෙද දානයකීපු ගමම් අපිට වැටහින්නේ ආහාරපාන විතරණ පිනතින ආහාරපාන විතරක් නෙමේනේ ධනයකයෙන්දැ අප අපි ඕන තරන් ආහාරපාන දන් දෙනවා අපිට ආහාරපාන දන් දෙෙන්ට අත්හරන්න පුළුවංකමකුත් අපිළඟ තියෙනවා නමුත් සමහරලට අපි ලක්ෂයක් හමාරක් වියදැන් කරලා දානයක් දෙනෙන්ඩ පුල්වා සමහර දානෙකට ඊට වඩක් ගොඩක් වියදැ වෙනවාවෙෙන්ඩ පුළු හාපි දානය දෙනවා බොහොම පහසුවෙන් ඒ වියදම ගැන හිතන්නෙම නෑ අත්හැරලම සතුටින් දන් දෙෙනවා නමුත් හිතල බලන් අපි ගෙදරට අරගෙනය විල්ල තියෙනවා අපිකීම අලුතින්ම වාඩිවෙන්ඩ සෝපාවක් කරන්න අව කියලා දෙ මම සෝපාව වගේ දෙතුන්ගුණයක් වියදන් කලා දානට නමුත් කෙනෙක් ඇවිල්ල සෝපාවෙන් එක පුටුවක් ඉල්ලුවොත් ආහාරපාන අත් හැරිය වගේ එකත් අත්හරන්න පුළුවන්ද අන්න ඒකත් හරන්න වරුුවෙනවා එතකට අපිට ආහාරපාන දන්දන්න පුළුවන් නමුත් තවත් සහරදේවල් අත් හරන්න බෑඒ පිළිබඳව තියෙන තහාාව බොහොම බොහොම වැඩී නමුත් දානයේදී ඔය සියල්ල මත්හරන්න පුළුවන් වෙනතැනට මේ ප්‍රගුණ ව්ඩුවන අන්න එක තමයි මහ බෝසත් වරූ මේ පාරමිතාව පාරමි උපපාරමි පරමත්ත පාරමීකී ආකාරයෙන් වඩන්නේ එදි එතකොට මේ ලෞකික දේවල් නෙමි පන්නතින තමන්ගේ සරීරය කොටස් දන් දුන්නා අපේ තන්හාාව වැඩිපුර තියෙන තැන්නේ ඔය කතා කරන්නේ. අපිට ධනය අත්හරන්න පුලුවන් වනාට ශරීරයේ කොටස් අත්හරන්න බෑනි. තන්හාව තියෙනවා මේ යඔක්කොටම එනිසා හොයා සපයාගත්ත වස්තුූ සම්බන්ධයනුත් තෘෂ්ණාවක් අපිට තියෙනවා. හැබැයි ඊට වඩා තෘෂ්ණාවක් තියෙනවා ශරීරඉන්ද්‍රියන්ට එනිසා තමයි දේශනා කොට වදාලී මේ පාරමිතාව ආකාර තුනකට සම්පූර්ණ කරන්න ඕන කියලා. එන අතපය අත්හරින තැනට එනකං මේ හිත දියුණුුවෙන්ද බාහිර ලෞකික දේවල් අත්හැරල ප්‍රගුණ කරන්නඩෝනේ. පිනතන සිවි මහ ර්ජිරු දෙන්ඩ පුළහන් තරන් මේලෝකෙ දානය දන්දුන්නා. තමන් හොයාගත්ත දේවල් ඕනොම දෙයක් අත්හරන්න පුළුවන්. ඉට පස්සේ තමයි රජිරුවන්ට කල්පනා වෙන්නේ දැන්ඉතින් ඇති. මීට වඩා ඉහැලට ඇන්්ඩෝන. මම අද... දංසැල බලන්ඩ යන වෙලාවේ කවරු හරි කෙනෙක් ඇවිල්ල මගින් ඇස් දෙක ඉල්ලුවොත් මට ඒ තරන් තවත් ලාභයක් නෑ කියල කල්පන කළා එකන රජ්ජරුවන්ට ඇස් දෙක දෙන්න පුළුවහන්කම තියෙනවාද එතුට පරවත්ත පාරමී කලකෑන්නේ ජීවිත යත්හරිනවා ඉති අපේ වැඩ්ඩිම තන්හාාව තියන්නේ ජීවිතයට අක නිසා තමයි ලෙඩක් දුකක් හැදුනහම. සල්ලි මිලමුදල් රංග්‍රිදී විකුණලා හරි අපි සනීපවෙන්න ඒ ඕනම දෙයක් අත්හරෙනවා. ඊට පස්සේ ඒ ධනය ඕන තරං අත්හැරි අතපයි වන්න වෙන්නේ. ශරී රංග වන්න වෙන්නේ සනීපෙන් ඉන්න එක වටිනවා ධනයට වඩා. නමුත් පෙන්නතන යම් මින්ද්‍රියක් දුරුවල වෙලා ඉන්ද්‍රිය නිසා ජීවිතයට හානිවෙඩ පුළහන්නන් ඒ ඉන්ද්‍රිය ඉවත් කලොත් ජීවිතයේ රැගණ්ඩ පුළුවහන්නන් සමහරලට අපේ නරක් විච්ච කොටස කපලා ඉං කරඩ කැමති ජීවිතය රැකෙනවනම් අි සාමාන්‍ය සමාජය ඕන තරන් දකිනවා අපිමු ගෙනකොට සීනය අමාරුවය හැල කියලා තුවාලයක් හැදිලා සෑහෙන කාලයක් වදන් කරර හැම්ම තනම මේ සීනි අමාරුවට බෙහෙත් කළා දෙ තුවාලෙ හැදිලා ඒක සනීප කරගන්නත් බෝම බියදන් කළා නොවත් අෛ්‍යවරයාගේ ඊළඟ නිගමනේ තමයි මේක මෙතනින් එහාට පැතිරෙන නවත් තන්ඩ නම් මෙතනින් කපණ්ඩුවන අපි කෙලින්ම කැමතියන්නේ ජීවිතය රැකිෙනවනම් ඉන්ද්‍රී අයින් කරන්නේ ද වැඩීම්ම තන්හාාව තියෙන්නේ කොතනද ජීවිතයට ධනහිටත් තන්හාවක් තියෙනවා ඊට වඩා ශරීරංගවලට තන්හාාවක් තියෙනවා ඊට වඩා ජීවිතයට තන්හාාවක් තියෙනවා ඉතින් පිිතිනවේ අත්හැරීම හොඳට ම දියුණුුවෙනවා කියලකෙන්නේෙ ජීවිතත් අත්තරින්ඩ පුළුහන් තැනට මේක ප්‍රගුණෙන්ඩුවනේ ඇති ඒ නිසායි දේශනා කළේ මහනිනි යමෙක් දානය පිළිබඳව හරි හැටි දන්නවනං එදිනෙදා අනුභව කරන ආහාර පිගාන්නි තියෙන අන්තිම බත් කට තිරිසනෙකුටවත් නොදී නං කෑමකන්නේ නැහැ කියල දේශනා කරමින් තිරිසං සතෙකුට ආහාර වේලක් දුන්නාම අනාගත ජීවිත සීයක් අපට බඩිගින්නඉන්න වෙන්නෙ නෑ කියල පැහදිලි කළා. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නොත්, අනාගත ජීවිත දාහක්, ප්‍රතජ්ජන සීලවන්තයකුට කෑමවෙලක් දුන්නොත්, අනාගත ජීවිත ලක්ෂයක්, අහසින් යන බාහිර තවසෙකුට කෑමවෙලක් දුන්නොත්, අනාගත ජීවිත කෝටි ලක්සයක්, තිසරන තියෙන කෙනෙකුට කෑම වෙලක් දුන්නොත් අනාගත ජීවිත සංකයිය එතනින් එහාට සෝවාන් සකදාගාමි අනාගාමි මහෞත්තමයන් වහන්සේලාට වගේම මහරහතන් වහන්සේලාට ලොෞතුරා බුදුරජාණන් වහන්සේලාට දන්දුන්න හම ලැබෙන ප්‍රමාණය සඳහන් කරලා නැත්ත ප්‍රමාණ කරන්න බැරි නිසා නමුත් මෙතන සඳහන් කරනවා පිින් සලකාගෙන දුගී මගේ යාචකාදීන්ට පවා යමත් පරිත්‍යයාග කිරීමෙන් එසේ කරන තැනැත්තාට අනාගතයේ බොහෝ සැපසම්පත් ලැබෙන බව තමන්ගේ ශක්තියෙන් හෝ අන්‍යන්ගෙන් ඇසීමෙන් දැනගෙන එ තමන් අවබෝධ කරන්නඩ ඕනේ ඒම් නැත්තං අනුන්ගෙන් අහලා දැනගැන්ඩෝනෑ ආං ඒ බව විශ්වාස කරනවා දුන්නහම ලැබෙනවා කියන එක විශ්වාස කරනවා මේකට කියනවා අත්තිදින්නං දුන්දේහි විපාක ඇති අත් ඉ පිනතන ඉට්ට කියලගන මහා පූජාවට නමක්. එදට අත්ති ඉට්ටන් කියලගනෙ මහාපූජාවේ විශේෂ විපාකතිය නවා. වර්තමාන සමහරය ඕන තරන්ඉන්නවා මහාපූජාවල් ප්‍රතික්ෂේව කරනවා. අන්න මිත්්‍ය අදෘෂ්ටිය නමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාධිට්ටයේදී මහා පූජාවකින් තමයි පාරමිතා වැඩන්නේ කියලා මහා පූජාවක තමයි ආනිසංස වැඩිපුර තියන්නේ කියලා මහා පූජාවක් කරඩ ගොඩක් දේවල් අපිට අත්හරින්ඩ සිද්ධ වෙනවා. අපිගේ මල් පූජාවක් කියලා සාමාන්‍යෙන් මල් පූජාවක් අපි ගෙදර දවස කර කරනවා. නමුත් මල්වට්ටිය කඩල පූජා කරන්න අපි ගොඩක් දේවල් අත් හැර නයන ගෙර වැඩ කටිුතු ටක වෙරවෙලත් අපි කරන්න පුළුවන්. හැබැයි මල් ලක්ෂයක් විතර පූජා කරන්න ගත්තු. මල් දහදාහක් විදිර පූජා කරනවා කෙළහිතු ව්‍යාපාරයක් කරනවන අපිටඒකින් දවසකට දෙකකට විවේක ගණ්ඩවිෙනවා. නිමාඩු ගණ්ඩ වෙනවා. ගොද පූජාවට ලෑස්ති වේඩුවන. එතොට එතන ව්‍යාපාර කටයුතු අත්හැරයා. රැකියාවක් කරනුවන නිමාඩු ගන්නවා එතනත් ලොකු අත් හැරීමක් නතියෙන්නේ රැකියාවක් කරන කෙනෙකුට වසරකට තියෙන නිමාඩු ප්‍රමාණයක් තියෙනවා ඉති ගොයි නිමාඩුව ඉතුරු කර ගන්න හැමෝම හරි කැමති සහර අවස්ථාවකතියක් වැඩිපුරගඩ නමුත් එහෙම ඉතුරු කරගන්න බලාපපුරොත්වයෙන නිමාඩුවෙන් දවසක් දෙකක් වෙෙන් කරනවා කියල කියන්නේ ඒක ලොකු අත් හැරීමක් න කැපකිරීම කරන්න මේ මල් පූජාව නිසානි. එතවට මල් හොයන්ඩෝනෑ. මල් හොයන්න යනයට ආහාරපාන දෙෙන්ඩෝන වෙනත් අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඕනෙ ඒ ඒ වෙලාවට නොෙක් දේවල් දෙන්නෝ නෑ. දැන්ඒ සියල්ලම ඉවර කරලා ඊළඟට අපි පූජාව සඳහා පූජනීය ස්ථානයට පිටත් වෙලා යනෝ. මල්දහදාහක් විතර මට තනීමම සකසන්න බෑන්නේ පිරිසක්ට එක්ක යනෝ එදේ පිරිස මම එන්නකීවට නිකංෙන් නැහැන මං වාහනයක් කරගෙන ගොලු අරං යඩෝනෑ. එතටේ වාහනයට මංගේවන්නඩෝන එදට මගේ පූජාව වෙනුවෙන් මංආයත් හැරීමක් කලා මේ එක්කරගෙන ගීප්පු අයට නවාතැන් පහසුකං දෙන්නත්වෝනෑ නැවත ආහාරපාන සපය අන්දත්වෝන ඒ ඔක්කොම කරලා මේ ගොල්ලන්ට මෙන්න මෙහෙමයි මේ කාර්ය වෙන්ඩෝනය කියල කියය හම ඒත් ඒගොල්ල සමහරලාට මටෝඕන විදිහට නෙමයි වැඩී කරන්නේ. එතකොට අපිට කේන්තියනවා. ආංගේ කේන්තිය පාලනය කරගෙන කරුණා මෛත්‍රී සිතින් නැවත ඔුන්ට කරුණු පැහැදිලි කරන ගොට මෛත්‍රී පාරමිතාව වැඩෙනවා. නෙක්කම්ම වැඩෙනවා. ධනපාරමිතාව වැඩෙනවා. එතකට මහාපා පූජාවකදී. ාරමිතා වැඩෙනව කියලා දේශනා කළේ ඒ නිසා මහා පූජාවයේ විශේෂ විපාක ඇත කියල දේශනා කළා අත්ති හොතන් කියල කියන්නේ ආහුත සංඛ්‍යාත දානැක්තිය මෙලවින් දුන්නහම පරලොවින් ලැබෙන පේනවදේ කපිට මෙලවින් දුන්නහම පරලොවිං ලැබෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නිර්ණයකයක් තියෙනවාද මෙම්මත් තියෙනවාද ඒකක්වත් එකවත් නෑ. නොපෙනෙන මානයක් විශ්වාස කරගෙන තමයි දන් දෙන්නේ මෙලවින් දුන්නහම පරලවින් ලැබෙනවා කියලා. කවුරු කියපු නිසාද මේ පිළිගන්නේ. භාගිත වොහස දේශනා කරපු නිසා. නමුත් ඕන තරන් තර්ක කරනවා මේ ජීවිතෙන් දන්දුන්න හම දුප්පත් වනවා මිසක් වෙන හම්බෙන දෙයක් නෑ කියලා. නමුත් ලෝකයේ යථාර්ථය තමයි අත්හරන්ඩ අත්හරන්ඩ ලැබෙනෙක් එක තමයි ස්වභාවේ හැබ ඒක අපිට තේරුම් අරන්න නෑ ස්වභාවේ තමයි අත්හරන්ඩ අත්හරින්ඩ ලැබෙන එක හැබයි ලබන්ඩ හිතාගෙන අත් හැරියොත් ලැබෙන්නේ ලැබෙන්නේ නෑ. අත්තැරී හම ලැබෙනවනම් වැඩිපුර ලබන්ඩ අත්හරි නෝ කියල හිතන්න පුළුවහන්නේ එහෙමනොත් ලැබෙන්නේ නෑ එක අනුමත කරන්න ම සාසනී. නිවනවඋදෙසා අත්හරින්න. මගේ තන්හාාව නැතියෙන් අත්හරින්නේ අත්හැරිහාම ලැබෙනක වැඩිපුර ලබන් අත්හරිනෝ කෙලකෙ නැටෝොඩ තන්හාාවක් හිේ තියාගනත්හර. දීලකට සඳහන් කළේ අත්ති සුකට දුක්කටානං කම්මානන් පලන් විපාකු මේ ලෝක ඉපදිච්ච ලොකුකුඩා අපි සියලු දෙනාම පිනන සැප සහ දුක්වලට නිරන්තරයෙන් එදට අත්ති සුකට දුක්කටානං මේ විඳින සැප දුක් වලට කම්මානං පළංවිපාකු පෙරකරන ලද කර්මයක බලපෑමක් තියනවා යම් කෙනෙක් ඒ ඒවිදිහටම පිළිගන්නවනං ඒ තමයි මේ ලෝකයේ ඇත්ත ඒ තමයි සම්මාධිට්ටිය අපි පෙරජීවිතවල ඕන තරන් අකුසල් කරලා තියනවා දඟගේ එකක්වත් මතක මත කළ අපට මතක නැතිවනාට අපිකරපු කුසලුත් අකුසලුත් අනිවාරයෙන් මං වෙනුවෙන් හැම වෙලාම ක්‍රියාත්මක වඩ බලාගෙනන්න. කුසල් පල දෙනකොට සැපවිපාකයි. අකුසල් පල දෙන්න ගත්තහම සමහරලාට එකක් දිගට පල දෙනවා. අන්නේ නිසා සමහර කෙනෙකුට කරදර එඩ ගත්තහම නිමක් නැතුව එකක් ඉවර වෙනකොට එකක් ඉවර වෙනකොට එකක් සමහලට එකක් ඉවරත් නෑ තව කරදරය එක දිගට කරදර පෝලිමක් වෙනවා සමරලට අපිම කතා කරනවා මේ මනුස්්‍යයාටම මෙහෙම වෙනවන කියලා ො දොහු දැන්ගේ කරදරෝලින් හෙම්බත් වෙලායින්නේ නමුත් එහෙම කතා කරන අපිත් දැන හෝ නොදැන නමුත් අන්තිමට කියනවා ඒක මිනිහගේක් කරුමවෙදයි කියලා ඇත්තරම සංසාර කරගත්ත අකුසල කර්ම තමයි මේ පල දෙන්න පටන් ගන්නේ. අං ඒකයි මෙතන කියන්නේ අත්තිසුකට දුක්කටා නං කම්මානං පලන් විපාකු එකන අපි කරන සැපදුක් නැතම් පින් සහ පව් අපිට මතු ජීවිතවල යහපත් සහ යහපත් දිට පලදිනවා අත්ති අයං ලෝකු සමහරයි කියනවා මෙලවක් තිබුණට පරලොවක්නය කියල සට ශාස්තරූරුවාගේ අඇය ඒ අගේ දර්ශනය ඉගැන්වව නයට අරංහරි ගිතෙල් අනු බව කරට. ආහි එහෙම සැපවිදින්න කාලයක් එන්නේ කියලා. නමුත් භාගිතුන් වහසේ දේශනා කරනවා මෙලවක් තියනවා වගේම අත්තිපරූඩකු පරලොක් තියෙනවා. මෙහේ ජීවත්ත නාපි මරණින් මත්ත පරලෝ යනවා එ ජීවත්වන අය එහහි අත්හැරලා මෙහේනවා. සමහරය මනුස්සලෝකෙන් දිවිය ලෝකයනවා. දිවි මනුස්සලෝකින් බ්‍රහ්මලෝකයනවා. මනුස්සලෝකෙන් සතරාපාටයනවා ආයත් පස්සෙ කාලික ඒ ලෝකවලින් විදිල අය ඇවිල්ල මනුස්සලෝක උපදිනවා. එනම් මෙලවක් සහ පරලොවක් ඇත කියන කාරණාව විශේෂයෙන් පිළිගත යුතු සම්මාධිට්ටිය එළඟෙන සඳහංකළේ අත්තිමාතා එවගේම අත්තිපිතා අම්ම කියල කෙනෙක් ලෝක ඉන්නවා තාත්ත කියල කෙනෙක් ලෝක ඉන්නවා අම්ම තාත්ත කියන කාරණාව මෙතිෙන්ට එකතු වෙන්නේ එක විශේෂ කාරණාවක් නිසා අම්ම තාත්තා කියල කියනෙ මේ ලෝකේ විශේෂිත පුද්ගලයෝ දෙන්නෙක් ඒ ශේෂිත පුද්ගලයෝ දෙන්නෙක් කියල හෙම අනික් පුද්ගලයෝ විශේෂ ැද. පිනතන අනික් පුද්ගලයන්ට වඩා අම්මතාත විශේෂයි.ඒට කරුණු රාශියක් බුදු දහමි පෙන්නෙනවන්නේ. එකන මේ භාගිතුන් වහන්සේටත් වඩා මහරහතන් වහන්සේලටත් වඩා විශේෂයි කියල නෙමයි මෙහෙක කියන්නේ. ඒ කාරණාව මනාව පැහැදිලි වෙන හොඳ මූලාශ්‍රයක් තමයි මේ මනුස්සලෝක ජීවත්වෙන කෙනෙක් කරන අකුසල කර්ම අතරය දෙවනට තියෙන ලොකු මකුසල කර්ම ටික තමයි ආනන්තරීයේ පාපකර්ම කියල කියන්නේ ඇයිම මේක දෙවනියට කියල සඳහන් කලිය සාමනි මනුස්ස ලෝක කරන්න තියෙන ලොකු මකුසල කර්මණ මගේම සඳහන්කලේ බිඳතින පළවෙනි කර්මය තමයි මත්‍යාදෘෂ්ටික කරමය මිත්‍යාදෘෂ්ටික කර්මයට වඩා දෙවනී ආනන්තරිය කර්මටික ආනන්තරිය කර්මයක් කරපු කෙනෙක් අන්තර් කල්පයක් අවිචයේ දුක්විඳන්න නියමිතයි.මිත්‍යා දෘෂ්ටික කර්මය කරපු කෙනත් අවිචයේ තමයි විඳවන්නේ මෙති්‍ය දෘෂ්ටිකය දුක්විඳ ත්. අවිචේම තමයි වෙනස තමයි අපි ගමු කෙනෙක් අවිචයට ගියහම අන්තර්කල්ප අවිචේ වාසය කරන කාලෙ. ඔය අන්තර්කල්පය ඉවරවඩ කලින්. මහාකල්පයේ විනාස වෙන වනං මහාකල්පයේ විනාසවෙන්නේ අපායවලුත් විනාස කරගෙන. එතකොට මේ නිරේයට ගියපු පුද්ගලයාගේ නිසි ආයුකාලයේ නිරේ ගතවෙන්න කලින් මහාකල්පයේ විනාස වෙන වනංඒ අවිචීන පුද්ගලයා මුලු ආවිෂයම බුක්ති නොවිද අවිචීන්ගොලේන්න නමුත් මිත්‍යාදෘෂ්ටික කර්මයක් කරලා නං අවිීචියය ඉන්නේ. මහාකල්පය විනාස වෙමින් නම් පවතින්නේ මෙන්න මේ මිත්‍ය දෘෂ්ටික කර්මය කළ පුද්ගලයා විනාස වෙන්නේ නැති සක්වලක වෙනත් අවිීචයකට කර්මය විසින් මාරු කරලදානවා. දැන් තේරෙනද වෙනස. අන්න ඒක නිසා තමයි මිත්‍යාදෘෂ්ටික කර්මය හරි බලවත් කියලා කියන්න. ඉට පස්සේ තමයි ආනන්තරී කර්ම තියන ඒ නිසයි දෙවනි තැන තියෙන කර්ම කල මම සඳහන් කරන්න යෙදෙන. එතකොට කෙනෙක් අම්ම ගාතනය කළොත් තාත්තා ගාතනය කළොත් ඒ කාන්තයම සැකනැහැ අවිචී උපදිනවායක අනන්තරී කර්මයක් හැබැයි අපේ අම්මට වඩා ගොඩා උසස් මට්ටමේ තමයි ආර්යෝ සෝවන් වහසන් සෝන් වහසලා ආරයන් වහන්සේලානි ො ඒ මාර්ගඵල ලාබීන් වහන්සේ ඉන්නේ මගඵල නොලබපු අපි අම්මට ඉතාත්තටයි වඩා ගොඩක් උඩින් ඊටත් උඩින් ඉන්නවා සකදාගාමින් වහන්සේ ඊටත් උඩින් ඉන්නවා අනාගාමින් වහන්සේ නමුත්මේතුන් දෙනාගෙන් කවුරු හෝ ගාතනයට ලක් වුුණොත් අපි අතින් ඒ කාන්තේ මවිචී යනවා කියල කියන්නේ නැත්ත ඒ කාන්තේම ආනන්තරියයි කියල කියලා නෑ නමුත් ආර්ය තත්ත්වට තබා තව මහරියට තිසරණය වත් පිහිට ලානද අම්ම ගාතනය කොළොත් ආන්තරයයි එතට අන්නේ ඒ කාරණාවෙන් තමයි මේ අම්ම තාත්ථ කියල කියන්නේ මේ ලෝකින් මුණ තරං සුවිශේෂී පුද්ගලයව දෙන්නෙක් ද කියන කාරණාව පැහැදිලින්නේ ඒක නිසා තමයි මෙතෙන්ට මේ අම්ම තාත්තා ගැන කාරණාවක තියන්නේ තිීණි පින්නතුනී අත්ති සත්තා ඕපපාතික මේ ලෝකයේ ඕපපාතික සත්තුක් ඉන්නවා. ඕපපාතික සත්වෙෙක් කියල කියන්නේ. මවක් නැති පියෙක් නැති ඉබේ පහල වෙන සත්තු මනුස්සලෝකෙත් තින්නවා. තරිසං සත්තු අතර ඕන තරන් ඕපපාතික සත්තු ඉන්නවා. හැබැයි මිනිස්සුත් එහෙම ඉන්නෝ. මව්පියෝ නැතුව ඉපදනයි එතකොට කෙනෙකුට සැකයක් ඇතිවන්න පුළුවහන් කොහොමද මව්පියෝ ැතු මිනිස්සු ඉප දෙන්නේ කියලා. අපේ දහමේ මූලාශෘතියනෝ. අම්බ පාලිට අම්මෙක් තාත්තෙක් නෑ. පොකර සාති බ්‍රාහ්මණයට අම්මෙක් තාත්ෙක් නෑ. මහාපදුම දේවයට අම්මෙක් තාත්තෙක් නෑ අයිතිවෙන්නේ ඕපාතික සත්වයෝ ගනයට සංසාය පිින්කර කර ප්‍රාර්ථනා කරලා තියෙනවා මවකුසක උපදින්න එපා කියලා. අගේ ප්‍රාර්ථනාවල් වල ප්‍රතිඵල හැටියට තමයි ඕපපාතිකව පහල වෙන්නේ. ඕපපාතිකව මනුසලෝකෙ පහළ වෙනකොට හෝ දිවියලෝකෙ පහළ වෙනකොට කිරිදරු නෑ සඳහන් කරනවා කාන්තාවක් නං දාසේ හැවිරිදිවයසේ තරුණයක් වගේ තමයි එක පාරම පහළ වෙන්නේ කියලා. පුරුෂයෙක් නං විසිවයසයේ තරුණයෙක් වගේ තමයි එක පාරම පහළ වෙන්නේ කියලා. තුර ඕපපාතික සත්වයෝ. නිරය ලෝකෝල උපදින්නේ ඕපාතිිකව අපායි උපදින්නේ ඕපපාතිිකයි. දිවිය ලෝකෙ උපදින්නේ ඕපපාතිකයි. බ්‍රහ්ම ලෝකෝල උපදින්නේ ඕාතියි දෙමනන් දේශනා කළා ඕපපාතික සතයක් ඇත ඒකට කාටවත් විරුද්ධ වඩ බැහැ නෑ කියල කියන්න පුළුහංකමක් නෑ මේ ලෝක එහෙම උපත්තින් තියෙනවා අන්තිම කහරණාව තමයි මේ ලෝක දහත්විය ඉතාම කලාතුරකින් පහළ වෙන මහා උත්තම මනුෂ්‍ය රතනයක් තමයි සම්මා සම්බුද්ධ කියල කියන්නේ කාරණාවත්තමයි පින්න දෙන වෙතෙන විස්තර කරන්නේ. අත්ති ලෝකයේ සමන බ්‍රහ්මනා සමගගතා සම්මා පටි පන්නා ඒ ඉමංච ලෝකන් පරංච ලෝකං සයං අභිඤ්ඥා සච්චිකත්ත්වා පවිදෙන්ති. මේ දසවස්තුක සම්මාධිට්ටයේ පළවෙනි කාරණාව පින්ටති මේළේ. එක පළවෙනි කාරණාව කියල කියන්නේ අපි සාකච්ඡා කරපු අනිත් කාරණා නමයම, මෙන්න මේ අන්තිම කාරණාවට නතු වෙනවා අයිති වෙනවා ඒක නිසා ඒ පලවෙනි කාරණාව කියලා කියන්නේ මේ ලෝකයේ සාමාන්‍ය පුද්ගලයන්ට දකින්න බැරිදේවල් දකින සාමාන්‍ය පුද්ගලයන්ට වටහා ගන්න බැරිදේවල් වැටහෙන අවබෝධ කරගතයතු තාක් සියල්ල අවබෝධ කරගත්ත මහා උතුම් ශ්‍රේෂ්ට පුද්ගලෝ අතිශය කලාතුරකින් ලෝකධාතුේ පහළ වෙනවා ඒ සම්මාධිට්ටියක් යම් කෙනෙක් ඒ ප්‍රතික්ෂේප කරනවන එක මිත්්‍යය අදෘෂ්ටියයක්. එදට ඒ කලාතුරකින් පහල වෙනේ උත්තම රථනය අහවල් දී මේලෝකේ දන්නේ නැහැ කියල දෙ දන්නේ නැහැ කියල දෙයක් නෑ. හැම දෙයක්ම හැම ආකාරයකින්ම නියබ ස්වභාවයෙන්ම දැනගන්නවා. විශ්ව න්‍යායේ පැවැත්ම විදිහට සිද්ධ වෙන්නේ තව වසර දහස් ගැනක් ලක්ස ගැනක් යනකොට එක මොන විදිහටද වෙනස් වෙන්නේ මේ සියලුම කාරණා පිළිබඳව මනා දැනුමක් මන අවබෝධයක් තියෙනවා. අං එවන් උතුමට අපි කියන්නේ ලෝවතුරා බුදුරු කියලා. දර එහෙම ශ්‍රේෂ්ඨ උත්තම රථනයන් කල්ප කාලා අන්ත්‍රේකිං ලෝකේ පහලරෙනවා. මෙන්න මේ කාරණ දහය යම් කෙනෙක් නිවැරදිව එකහෙලා පිළිගන්නව නං ඔහු දසවස්තුක සම්මාධිට්ටිය තියෙන කෙනෙක්. යමෙක් ළඟ දසවස්තුක සම්මාධිට්්‍යිය තියෙනවනං ඔහු තෙරුවන් සරණයන් සුදුසු කෙනෙක්. ඔහුට තිසරන පිහිටෙනවා කියන කාරණාව තමයි එකින් කියන්නේ. එකදොට ඒ තිසරණය මත පිහිටලා යම් කෙනෙක් උත්සාහ කරනවනං මේ සංසාරෙන් ඉතරවෙන්ඩ තිසරනේ මත මුලින්ම පිහිටලා එතනෙදර සිල්ගුණ ප්‍රගුණ කරගන යම් කෙනෙක් උත්සාහ කරනවන ආංවර අපි කියන චතුරාරි සත්‍යය සම්මාධිට්ටිය ලබන්ඩ දැන් ඔහු සුදුසු මට්ටමේ ඉන්නවා එනම් සම්මාධිට්ටිය කියන වචනේ සරල තේරුම තමයි නිවැරදි දෙැකීම විශ්වෝ ධාතව පිළිබඳව යමෙක් නිවරදිව අවබෝධ කරගන්නවනං යමෙක් නිවරදිව දැනගන්නවනම් තමන්ට තනියම වැටහෙන් නැත්තං වැටහුණ කෙනෙකුගේ අහගෙන පිළිගන්නවනං ඒක අපි කියනවා සම්මාධිට්්‍යයි කියලා. එතට මේ භාග්‍යතුන් වහසගේ ධර්මයත් එක් සම්මාධිට්්‍යියයට හිමි වෙන තැන මොකද්ද කියල කතා කළොත් මේ ලොවතුරා භාගිතුන් වහන්සේගේ නිර්මල ධර්ම පරි්‍යාප්තිය තුළ සම්මාධිට්ටියට පලවෙනි තැනහිමියනවා. හො ඒ සම්මාධිට්ටිය නැතුව එතනින් එහාට තියෙන කිසිම කාරණාවක් සම්පූර්ණ කරන්න වැැරුවෙනවා. එද මනාව වූ නිවැරදි අවබෝධයක් හැම මුහොත්තකමා අපි ඇතිකර ගන්නඩෝනේ. එන් නිවැරදි අවබෝධය ඇතිකර ගැනීම තුළ තමයි පුද්ගලයා සංසාරෙන් එතර වෙන තැනට යනකං ගමන් කරන්නේ එ නිසා පින්නතුන සම්මාදිිට්ටියෙන් බැහැර වුණ තැන මෙ සංසාරය හැමදාම දුක්ක දෙන්න තමයි අපිට සිද්ධවෙන්නේ. අන්න ඒක නිසා ලොතුරා බුදුරු පහල නොවෙන කාලවල ලෝක අථාර්ථය අවබෝධ කරගෙන කියල දෙන්න කෙනෙක් නෑ ඒක නිසා ඕන තරං සත්වයා සතරා පායවල්ල උපදිනවා. නිමක් නැතුව මේ සසරි බොහෝ දුර ඇත සසර ගමනය ඇවිදගෙන යනවා ඒ ඇවිදින සංසාර ගමනේ විඳින්ඩ සිද්ධ වෙන දුක්පීඩාවන්ගේ ප්‍රමාණය නිමක් නෑ. අනාධිමත් කාලයක් මේ සසර ඔබ මම අපි හැමෝම කොච්චර කාලයක් සැරිසැරුවද කියන කාරණාව ප්‍රමාණය කරලා කියන්න බෑ. අනමතක්ද සංයුක්තයෙන් භාගිතන් වහන්සේ පවාදේශනා කළේ ඒ සංසාරයාගේ පෙරකෙරවල පනවන්ඩ බෑ මහනිනි කියලා ඒක කියන්නේ භාගිතුන් වහන්සේ ඒ පෙර කෙරවල දන්න නෑ කියන එක නෙමේ එක පනවන්න බෑ දෙ අපිට තේරෙන්නේ ඒ කාරණාවයි පැහැදිලි කරන ඒ තරම්ම දිගයියේ සසරය ඒ විදේශනා කළේ එක අම්ම කෙනෙක් වෙනුවෙන් ඇය මැරුණහම අඩපු කඳුළු මේ සංසාරයේ සාගර ජලයට වඩා වැඩී. නැවතදේශනා කරනවා මේ ලෝකෙ මේ ජීවත්වෙන සත්වයාගේ මව නොවුන කෙනෙක් නෑ කියලා. පියා නොවන කෙනෙක් නෑ කියලා. එතකොට එක අම්ම කෙනෙක් වෙනුවෙන් සාගර ජලයට වඩා කඳුළු හලල තියෙනවනං අම්ම නොවුන කෙනෙක් නැත්තන් මේ ලෝකෙ මේ හැමෝම වෙනුවෙන් අප එච්චරම ඇඩුවනම් පති මොන තරං කාලයක් මේ සංසාරය එනවද කියන කාරණාව කාටද කියන්න පුළුවන් ඉද ඔය තරං දීර්ග සංසාරක අපිට බුදුරජාණන් වහන්සේ මුණ ගෙහුුණි නැ්ද මං කාටද කියන්න පුළුවන් කීවට භාගිතුන් වහසිර කියන පුළුවන් මේසා දීර්ග සසරක අපිට ඕන තරං බුදුරජාණන් වහන්සේලා මන ගැහුුණ සැක නෑ ඕන තරන් මුණගැහුණ. අපි ඕන තරන් උන්වහන්සේලගෙන් බනෑහවා. අපි ඒ සාාසනෝල සමහරලාට පැවිදිවෙලා හිටියා නමුත් ඒ මොනවක් කල අපිට බැරිවුණනේ තවම සසරින් මිදෙන්ද ඒකන ඒතාක් දුර සසර ආවි මකක් දෙකන හේතුව ඒකන හේතුව තමයි අකීකරු විච්චික. කාට දකීකරු භාගිතුන් වහසේට අකීකරයි ඒඇන කියනද ඇහුුවෙනෑ සමහරදී පෙළිගත්තනෑ සම්මාධිට්ටිය තුළ හරියට පිහිටියේනෑ ශ්‍රද්ධාව ජීවිතයේ දෙවුණු කලේ නෑ සිල්ගුල මනාව සම්පූර්ණ කලේ නෑ අන්න එතකොට තමයි කියන්නේ අකීකරුයි කියලා පෙනතන එහෙම කල්පනා කරලා බලහම අපි පෙරණං අකීකරුයි ැ අකී කරුද කියල කල්පනා කළුත් දෙෙන්ඩ තියෙන උත්තරේ ඔවු කියන එක තමයි කියඩින් තාමත් අපි අකීකරී එකට කාරණාවක් දෙකක් මතක් කළුත් නිකන් හිතල බලන්ඩ මේ ජීවිතයේ මේ වයසට එනකුට කීපාරක් පන්සිල් අරන්තිය නොද කියලා අපි ගණන් කරලත් නෑ අපිට පන්සිල් ගත්ත වාරගාන මතකත් නෑ නමු අපපහෝ ආවර්ජනය කරල බැලූත් මේ සිල් පද පහා එකක් කොත් උල්ලංගනය නොකර රැකගත්ත එක පෑ විසිහතරක් මේ ජීවිතය තියෙනවද කියලා එට ආපහු ආපහු ප්‍රශ්නයයක්නව සමහරලාට අටසිල් සමාදන් වඩ ගිය හම අපි පන්සිල් උල්ලගනය කරගත්තන හැවඩ පුළුවහන් හැබ අටසිල් ගත්ත දවසට පින්නේ පන්සිල් වල නෙමෙනේ පියදාටන්නේ අට සිල්වල එකට වෙනම උපෝසත සිල් කියල කියන්නේ. ඉ උපෝසත සීලයේ හරියට රැක්ක දවසක් තියෙනවාද කියන කාරණාවට ආපුහු යන්්ඩෝනෑ. එක අපි සිල්රකින්න කියන කාරනාව නෙමෙයි මමේ කියන්න. එතර මේ සීලයෙන් මොකදද කියන්නේ. සීලයෙන් කරන්න අත්හැරීමන පින්නතින. සංසාරෙන් එතරයන්ඩ අත්හැරීමනං ප්‍රගුණ කරඩෝනේ ඒ අත්හැරීම තියන්නේෙ දානය එක්ක විතරක් නෙමෙයි සිල්රකිනව කියල කියන්නේෙත් අත්හරිනෝ කියන එක තමයි පානාති පාථාවේර මනී සික්කාාපද අනුන්ගේ පණ නැතිකිරීම කියන කාරණාව මම සදහට මත් හරවා අනුන්ගේ ප්‍රාණේ නැතිකිරීමෙන් මම වලකිනවයටත්ැරීමත් පරපණ නැසීමත් හැරිය හොරකන් කිරීම අත්හැරිය වැරදිකාම සේවනය අත්හැරිය. බොරු කියලා අනුම් රවට්ටන එක අත් ැරිය. සුරාපානය කරන එක අත්හැරිය. එතකොට මේ පන්සිල් කියල කියන්නේ මේ ලෝකේ මහාදානපහක් ඒ දානයන්ගේ ප්‍රමාණය පින්නති මෙහෙම මුසාවාදාවේර මනී කීවට එම ඇත්තම් පානාාති පාතා කියල කීවට අවිලෝග තේරෙන්නේ. මම කියන්නේ ඩිවි හිමියෙන් කවර කවුම දාකවත් ප්‍රාණගහත කරන්න නෑ කියල ප්‍රතිඥාවක් දුන්නොත් අන්නේ දාට මේ ලෝක ජීවත්වෙන කූබියෙක්වත් මට බයි නැතිතුවේෙනවා ඒ සියලු දෙනාම මම නිසා ඇැතිගත් තනම් මෙතෙක්කල් අධින් පසෙවුන් කවුරුවත් මට බය නැතුවෙන දැ තේරෙනවද අන්‍යන්ට මොනතරං සහනයක් දානය වුනාද කියලා දැ දන්නවා මං කවදාවත් මගේ ජීවිතය නැති වුනත් මඟනුන්ගේ පණනසන්නේ කියලා. එති එනිසා පන්සල් කියලිකන හාදාන පහක්. එන නිවන් සොයාගෙන යන මාවතේ සම්මාදිිට්ටික පුද්ගලයා මෙවතුම් වූ සීලේට මනාවකී කරවිශ. එදි මය ඒකයි හිතල බලන්න කීවේ මෙතෙක් ජීවිතයේ එක සිල් පදයක්වත් උල්ලංගනය නොකර ගතවුණ දවසක්තියනවාද කල හිතන්න කියන. තාමත් උල්ලංගනයේ වෙනවනන්ගේ සිල් පද අපි මේ සැරිත් අකීකරුයි කියල තමයි කියන්ඩවෙන්නේ. එදර උපෝසත සිල් වලදී අපි විශේෂ සිල් පද තුනක් පන්සල් වලට අමතරව සමාදන් වෙනවා. හැබැ පින්නද පන්සිල් පද පහම රකිනවට වඩා හුඟක් අමාරුයි අටසිල් හැටියට එකතු කරපු සිල්පද තුනරකිනෙක්. මොකද අරට වඩා ගැඹුරු ලේසියක් අත් හරන්න වෙලා තියෙනවා. පලවෙනියක තමයි විකාල භෝජනයෙන් වලකිනව කියන එක. ආහාර සම්බන්ධයෙන් අපිට තියෙනල් ලොකු ලේසිය. තයහින්ද විකාල් භෝජනයෙන් වැලකීම භාගිතන් වහසේ අනුමත කළ බලන්න නච්ච ගීත වාධිත විසූක දස්සන කියන ශික්ෂාපදය ඇතුළේ අත් හැරීම් කීක්ති නෝද කියලා එතකොට ඒත් හැරීම් කියල කියන්නේ ඒ සිල්ගත්ත දවසට විතරක් නැටුම් බලන්නෑ ගීත අහන්න නෑ ගීත කියන්නේ නෑ සිල්ගත්ත දවසට විතරක් හැ හෙටයිදලා පහුවේ ඔක්කොම කරනවා. එකන තාම නිවන්යන්න සුදුසු මට්ටමේ දන්නේ. ඉ මේ සඳ හාතියන කෙලෙස්්ටික හැම දාම ජීවිතන් අයින් වෙඩයි එතකොට නිවනට ලංවෙන්ඩ වෙන්නේ එතකොට මේ කාරණාව හි තැන්ඩ වෙන්න ඇද්ද එතකට නිවන් දකින පුද්ගලයා හරියට නිකං හැමදා මට සිල්ගත්ත වගේ මේ කෙලෙස් උපදින තැන් අත්හැර ලායි තියන්නේ. එහෙම වෙනකොට තමයි පින්නතින මාර්ගඵල ලැබෙන්ඩ පටන් ගන්නේ මේ කෙලෙස් අත්හැරල මනාවශීලයේ ප්‍රගුණ කරගෙන යන කොට තමයි මාර්ග පල්ල ලැබන්න ක නිසා එක එක මාර්ගඵලය ලබන්ඩ ක්‍රම්‍රමෙන් ක්‍රම ක්‍රමෙන් ඒඒ කෙලෙස් මට්ටන් අඩුුවෙන්ඩුව එවන පලවෙනිම ආර්ය මාර්ගඵලයේ සෝවාන් කෙනෙක් සෝවාන් බවට පත්වන්නේ සංයෝජන කීයක් නැති වනහමද තුනක් සක්කායිදිට්ටි වෙතිකිිච්චා සීලබ්බත පරාමාසය මෙ බිතිිච්චාව කියල කියන්නේ බුද්ධාදට තැන පිබඳව තියෙන සැකකද අපි දන්නවා දර මොකද මේ සක්කාය දිට්ටිය කියල කියන්නේ පංචස්කන්දය පිළිබඳව අපිළඟ තියන මේ වැරදි වැටහීම වගේම පංචස්කන්දය සම්බන්ධයෙන් දැඩිව ග්‍රහණය කර ගැනීමක් අපි තුළ තියෙනවා උපාධන කරගන්නවා මගේ ශක්තිය මගේ ලස්සන මගේ උස මගේ වර්ණය මෙ සියල්ලම එකතු වෙච්ච හම මගේ උගත්කම මගේ හැකියාවන් ඔක්කම එකතු වෙච්චහම එකර කිය මානයක් තියෙනවා මාන්‍යයම තමන් පිළිබඳව ලොකු මැනීමමත් තියෙනවා ඒ මනින්නේ අනුන් එක සංසධනය කර කර ඔවුන්ට වඩා මන්ුව නැක්තික් ඔවුන්ට වඩා මං ශක්තිවන්තිය ඔවුන්ට වඩා මං උස කෙනෙේ ඔුන්ට වඩම් මම ලස්සන කෙනෙක් මෙන්න මේ ආදි වශයෙන් තමන් පිළිබඳව මැනීමක් තියෙනවා. ඉදි ඒතුළ තියන වෙන වන්නම කෙළෙ සමුදායක්න අංහෙමනං ඒ කෙලෙස් සමුදා එනැති කර ගඩන මට අනික් අයත් සමාහන වඩ වනෑ ඔවුන්ට වඩා මට විශේෂ හකාවන් තියෙන්ට පුළහන් නමුත් මම ඒකෙන් කවදාවත් මම ආඩම්බරයක් ඇතිකර ගන්න එහමනත්තැන් ම මම පිළිබඳව අධි තක් සේරුවකට මම එන්නේ එන්නෙ නෑ කවදාව අධි තක් සේරුවට එවා කියලෙනෙ වෙනම කෙලෙස් ගොඩක් එකතියෙනවා. වැරදි සීල වෘත තමයි සීලබබත පරාමාස කලකෙන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණයක් තියෙනවනම් ඒ ප්‍රමාණය ඉක්මවා යනවනං යබ කෙනෙක් මධ්‍යම ප්‍රතිපදාවෙන් හටගේල්ලා එනතුරි මෙහම හිතන්්ඩකු නිවන් දකින කොට නිවන් දකිඩ අපි ප්‍රාණගාතයෙන් වලකිනවා. නමුත් මේ නිවන් දකිින්ඩ මේ ආර්ය මාර්ගයේ යන පුද්ගලයා ප්‍රාණගහත කළ යුතු ප්‍රමාණයක් තියෙනවා ත මෙහෙම කියහමමලොකු ගැස්මක් ඇතිවෙන්ඩ පුළුවන් ප්‍රමාණයක් ප්‍රාණගහත කරනවාද කියලා මම එහෙම සඳහන් කළේ ඒක දන්නේ කවුද එක දන්න වාගිත නොහස විතරයි ඒකයි මධ්‍යම ප්‍රතිපදාවක්ක පිට කියල දුන්නේ කට ප්‍රාණගාත කළේුතු ප්‍රමාණයක් කිය මම සඳහංකලේ මකුළු දැල් ඉවත් කරනවා කියල කියන්නේ සම්පූර්ණ ඔවුන්ගේ ගෙවල් කඩල විනාස කරනවාන. එදර ගෙවල් කඩල විනාස කරන එක පාපයක් නිවා සස්ථාන විනාශස කරන එක නමුත් මකුළු දැල් ඉවත් කරන්න එපා කියල භාගිතුන් වහසේ දේශනා කරන්නේ නෑන ොදහිමපාකිවොත් මේ ලෝකෙ පවතින්ද බැරුවූ යනවා. අප ඇවිදිනකොට සත්තු කොච්චර මැරෙනවද නිගන්ට ශ්‍රාවක නිගන්ට දහමක සත්තු පෑගිලා මැරෙනව කියලා ඒගොල්ලො පාරයන්නේ පාරාතුගගා ඒගොල පිළිගන්න අතු ගානකොට පෑගෙනවට වඩා මැරෙනවා කියලා නමුත් භාගිත වහන්සේ අපි එහම දේශනා කලේ නෑ ඇවිදිනකොට සත්තු මැරෙනවා ඇවිදින්න දෙපා කියලා ගිනි තියහම කොච්චර සත්තු මැරෙනවාවද අපිට ගිනි ොඩක් හණ්ඩෝන තැක දර ගඩක් ච්චන් ඕන තැනක අපිට තහනන් කරලා නැහැන. ඒකන්නේ එතකොට ඒ දේවල් කරනකොට සත්තු ප්‍රමාණයක් මැරෙනවන්නේ. ඒකයි මමකිීමේ නිවන් මගේ යනකොට ප්‍රාණගාතය ප්‍රමාණයක් සිද්ධ වෙනවා. හැබැයි ප්‍රාණ ගහත කරනවා කියන චේතනාවක් අපේ නෑ. අන්න ඒකයි එතන තියන කුඹර කොට නොට කොච්චර මැරෙනවාවද. කුඹර හානකොට කොච්චර මැරෙනවාද ලාගනකොට ීතම්බන කොට කොච්චර මැරෙනවාද නොත් ඒ දේවල් කරන්න ප්‍රාණගාත කරන්න නමයි මොද සියල්ල මත්තරල මේ ශික්ෂා පදේරකින්ද ඊට පස කෙනෙක් ජීවත්තය නනතු යෙනවා. අන්නේ නිසා සරුවගඥතා ඥානයෙන් දැකල භාග්‍යතුන් වහන්සේ සීමාව පිට පෙන්නලා තියෙනවා මෙන්න මේක තමයි මේ මාර්ගයේ සීමාව මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළිකයි මේ ප්‍රමාණයක් සිද්ධවෙඩ පුළුවන් නමුත් එක නිවනට බාධාවක් නැහැ කියලා. කර්ම පතයක් බවට පත් නොවී කටයුතු කරන්ඩ නිරන්තරෙන් අවාද කරනවා. කර්ම පතයක් වෙනම කියල කියන්නේ. එක සැලසුම් සහගත වයිවෙන්නේ. සතෙක්කින්්ඩෝනේ පනතියෙන බවධැන ගැන්්ඩෝන. මරන්ඩ හිතෙන් ඩෝන උපත්‍රමයක් යොදණ්ඩෝනෑ ඊටැනුව මරණ්ඩෝන. යොට එහිම නෑන කමුරු කොටනකොට හිම නෑනය අන්නහික නිසා මේ කෙලෙස් යම් ප්‍රමාණයක් අත්හැරගෙන යනකොට මාර්ග පල ලැබෙනවා. එදට සක්කායිදිට්ටි විිටිකිච්චා සීලබ්බත පරාමාස සෝවාන් වනාට පස්සේද නැතිවෙන්නේ නෑන පින්නතන මේ ටික නැති කරගන්න උත්සාහ කරනකොට සෝවාන් මාර්ගඵලය ලැබෙනවා සෝවන් උුණනාට පස්සේනන් කෙලෙස් නැතිවෙන්නේ අපිත් සෝවන් වෙන්නපෙයි. මේටික නැති කරගන්න උත්සාහ කරනකොට තමයි මාර්ග පලේ ලැබෙන්නේ. එතනින් එහාට ඊල්ළඟට සකදාගාමි වඩ ගියහම ඒ සඳහා නැතිකරගත යතු සංයෝජනැටික නැතිකරගෙන උත්සාහ කරමින් ඉන්නකොට ඒ මාර්ග පලේ ලැබෙනවා. එදට අනාගාමිත්තුවයටත් පත් වෙලා අරහත්වය බවට ලබන්ඩ අරහත්වේ ලබන්ඩ සෞ කෙලෙස් නසඳිපයි. ඒකන රහත් වඩ නං රහත් වඩ කලින් අපි සියලු කෙලෙස් නැති කරඩන. සියලු කෙලෙස් නැති කලාට පස්සේ අපිට රහත්තය ලැබෙන. වෛද්‍යව රේක් බවට පත්තෙන්ට අවශ්‍යය සියලුම සුදුසුකං සම්පූර්ණ කලාට පස්සේ වෛද්‍යවරේ කෙඩීට පත්වීම ල වෙනවා මිසා. අවශ්‍ය ඉතුරු සුදුසුකං පත්වීම අරගෙන සම්පූර්ණ කරන්නන් කිවට පත්වීම දෙන්න ඇනෙ එනං සියලු කෙලෙස් නැති කරලා උත්සාහ කරන අතරතුර තමයි අපි කතාකරන මේ රහත් බව හම්බ වෙන්නේ එහෙමන ඒ ඒ කෙලෙස් මට්ටන් ඒ ඒ ප්‍රමාණයෙන් නැතිකරගෙන යනකොට ඒ ඒ මාර්ගඵල ලැබෙන බව භාගිතු වහසි දේශනා කලාා එම ආන් ඒ දේශනාවට යම් කෙනෙක් කීකරු වෙලා භාග්‍යතුන් වහන්සේට අනුව කටයුතු කරන්න පටන් අරගෙන භාග්‍යතුන් වහසගේ මාර්ගයේ ගමන් කරන කෙනා සම්මාදිිට්ටිකයි. ඒ නිවැරදි සම්මාදිිට්ටික මග ගමන් කළ නිසා තමයි ඔහුට ඒ නිවන ශාක්ෂාත් කරගන්ඩ පුළුවන් වෙෙනනි. එමනං මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළේ, විශේෂාධිගමයක් බලාපොරොත්තුව වෙන යම් කෙනෙක් ඉන්නව නම් ඔවුන් සියලු දෙනාළඟම නිවැරදි සම්මාධිට්ටියයක් තිබිය යුතුමයි. එ බුදු දහමේ සම්මාධිට්ටියයට හිමිවෙන ස්ථානය අත්තිශයෙන්ම ප්‍රධාන තැන. ඒ සම්මාධිට්ටිය නැති කිසිම තැනක සංසාරයෙන් විදෙන්න්න බෑ. එති මේ ධර්ම කාරණාව අපි කරුණු වශයෙන් කෙටියෙන් කෙටියෙන් නමුත්. අද දේශනාවෙන් සාකච්ඡා කළා. ඒ ධර්මකාරණාව සාකච්ඡා කරන්න පින්නතන අද ධර්ම දේශනාවේ දායකත්තය දරනු ලැබුවේ කුරුණෑගල පැල්ලන්දිනිය සමගිමාවත අංක විසි නමේ ලිපිනෙහි පදිංචි, විශ්‍රාමික බැංකු කළමනාකරු එNGී විල්සන් මහත්මා සහ විශ්්‍රාමික පරිපාලන දත්ත ත් චන්ද්‍රලතා මහත්මියේ යන සැදහැති පිරිස විසින් දායිකත්තය දර්ලාතිී නවා. උතු අරමුණ දෙදහස් විසිතුනවර්ෂී සැප්තැම්බර් මාසේ පලවන දිනට හැට නමවන විය පසු කරන WM චන්ද්‍රලතා මහත්මියයට නිදුක් නිරෝගි භාවය චිරජීවනය රත්නත්‍රී ආශිරවාදී ප්‍රාර්ථනා කරන අතර චන්ද්‍රලතා මහත්මියගේ අනු පස්ව ඇති එල්Gීලී ලාවතීමෑණියන්ට සහ ස්වාමි පුරුෂයාවන්න එජ විල්සන් මහත්මාටත් ්‍රත්නත්‍රයාශිරුවාදයත් නිදුක් නිරෝගි භාවේ සහත් ්චිරජීවනයත් නොවඩුවම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මෙවැලි වටිනා ධර්මදේශනා තිනපතාශ්‍රවණී කිරීමට අපගේ ජූෝචනලය සබස්කප් කොට. ඇබි දෙල් සලකුණ කලික් කරන්න. ඔගො සැමට සම්මා සම්බුදු සරනවා.